පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් අහලා තීන්දුවක් දුන්නා. ශ්‍රේෂ්ඨ වූ තීන්දුවක් දුන්නා. මොකද්ද දීපු තීන්දුව? ශ්‍රේෂ්ඨාධිකරණේ පංච පුජ්‍යල විනිශ්චය මණ්ඩලයක් හමුවේ නඩුවක් ඇහුවා ලංකාවේ ඓතිහාසික නඩුවක්. ඒ නඩුව දාලා තිබ්බේ මේ රටේ පෝලිං ඇති කරලා ත්‍රිවිල් වල මිනිස්සු මැරුණා, ගෑස් පුපුරලා මැරුණා, පෝරටක නැති වුණා, ගොවියා වැටුණා, රටම අනාත වුණා. ලෝකේ බංකොලොත් රාජ්‍යයක් හැදිර මේක ප්‍රකාශයට පත් වුණා. මේකට වග කියන්න ඕනේ අහවල්ලු කියලා නඩුවක් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුව දානකොට රාජපක්ෂලගේ කට්ටිය එක්ක අහුවෙලා ලංකාවේ ඉන්න දැවැන්තම නීතිඥයෝ ඇල්ලුවා, ජනාධිපති නීතිඥලා, ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ ඇල්ලුවා. ඒ කට්ටිය කරුණු කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණේ බොහොම අහුම්කම් දීලා නඩු වාර ගාණක් අහලා පහුගිය නොවැම්බර් 14 වෙනිදා නඩු තීන්දුවක් දුන්නා. ශ්‍රේෂ්ඨ තීන්දුවක්. මොකද්ද දුන්නු තීන්දුව? ඒ තීන්දුවේ කිව්වා මේ රට බංකොලොත් වීමට, මේ රට මේ ආර්ථික අර්බුදයට වැටීමට, මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට වග උත්තරකරුවෝ නම් කරලා නඩු තීන්දුවක් දුන්නා. කවුද නම් කරේ? මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහබැංකුවේ හිටපු අධිපතිවරු අජිත් නිමල් කබ්‍රාල්, WD ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරු කවුද? TB ජයසුන්දර. ආටිගල ඇතුළු කට්ටිය වැරදි වරදකාරෝ කියලා තීන්දුවක් දුන්නා. ඒක මානහිමිකම් කඩ කරා කියලා තීන්දුවක් දුන්නා. දැන් මම අහන්නේ, අපි නම් දේශපාලඥයෝ ශ්‍රේෂ්ඨාධිකරණය කියන එකවත් පිළිගන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් මුන් මේ රටේ ජාතික අපරාධයක් කියලා ඒක පිළිගන්නේත් නැද්ද? උන්ටත් තාමත් ඡන්දය දෙන කට්ටිය ඉන්නවද මං අහන්නේ? මේක මහා පාපකාරී, සාපකාරී, වරදකාරී ඡන්දයක් කරනවනේ එහෙම වුණොත්. ඔබේ ඥාතියෙක් හිතවතෙක් ඉන්නවා නම් වහවහ ගලවන්න. ඔය වැරදි කාර තැන්ට දෙන්න එපා. මේකට තාම දඬුවම් ටික හරියට හම්බුනේ නැහැ. දැන් මෙච්චර අපරාධයක් කරපු කට්ටිය නම් කරලා විතරක් උසාවියෙන් තියනවා. ඒ නඩුව දාපු හැටියටයි තියෙන්නේ. දැන් නඩුව හරියට දාන්න ඕනේ. අපි නීති අතර ගන්න කැමැත්තක් නැහැ ජාතික ජනබලවේගී. අපි අධිකරණයට ස්වාධීනත්වය දෙනවා. හැබැයි පෝලිං වල මැරුණා නම්, ත්‍රිවිල් එකේ මැරුණා නම්, ගොවිතැන් විනාශ කරා නම්, දීවර රස්සාව විනාශ කරා නම්, අපේ දරුවගේ අධ්‍යාපනය නැති බංගස්ථාන කරා නම්, බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මැරුවා නම්, උන්ට දඬුවම් දෙන්න ඕනේ නැද්ද? දෙන්න ඕනේ. හොරගම් කරා නම් දෙන්න. මේ ඔබ විඳින්නේ අනවශ්‍ය දුක. ඔබ විඳින්නේ මේ අනවශ්‍ය දුක. ඇයි? මහ බැංකු මහ වංචාව නොකෙරුණා නම් රටට බෙහෙත් ටික අවුරුදු 4කට විතර ගේන්න සල්ලි. සීනි වංචාව නොවුණා නම් මිලියන 17000ක් වංචාව නොවුණා නම් කන්න 3කට 4කට පොහොර ගෙන නිකන් දෙන්න තිබුණා රටට. බලපෑවේ නැද්ද අපට? බලපෑවා. දීවර රස්සාව ගොඩ ගන්න තිබුණ නැද්ද? ගොඩ ගන්න තිබ්බා. අපිට කරන්න දුන්නේ මෙච්චර දසවද දීපේ උන්ට තවත් දෙන්න ඕනද කියලා මම අහනවා. එහෙනම් දෙන්න ඕනේ. එඳාර ගුත්තිල කාවේ අන්තිම කවිය ලිව්වා වැට්ටෑවේ හාමුදුරුව මෙහෙම. මූසිල මෙපුර තට නුවරක් නොවේ ඉඳිනට ඉන්තෝ මෙහි නොසිට යවයි නිරපූය යම පුරේට කියලා තමයි ලිව්වේ. එඳානේ වැට්ටෑවේ හාමුදුරුවත් හිටියානම් ගුරුන්නාන්සේට විරුද්ධෝ වීණාවක් ගහන්න ගිය එක නිරපුවලුනේ යම පුරේට. රටේ මිනිසු මරපු එක කොහෙ හරි යවන්න කවියක් එහෙම ලියන්නේ නැද්ද මං අහන්නේ? අරකටත් කවි කියලානේ ආරම. එහෙනම් අපිට කියන්න වෙන්නේ මෙහෙම, මහ බැංකු මහ වංචාවට රනිලෝ රාජපක්ෂ මෙපුර තට නුවරක් නොවේ ඉදිරට ඉන්තෝ මෙහි නොසිට යවයි නිරපූ යාඟුන කොළ පැලැස්සට කියලා තමයි ලියන්න වෙන්නේ. යමපුරයට යවලා බෑ. අධිකරණෙන් ඒක කරයි කියලා මං කියන්නේ. මුත්තිලා හාමුදුරු හිටියානම් ලියයි. ආන් ඒක ලියන්න තියෙන ඔබට කවිය කවදද දන්නවද? ඊළඟ එන ඡන්දෙදී. අන්න ඒක හරියට ලියන්න. අපේ දරුවන්ට අනාගතයක් නැති කරා, රටේ ආර්ථිකයක් නැති කරා, ලෝකෙට රට වික්කා, අනාගතේ බිය කරු කළා. ඇයි මේවට වේදනාවක් දැනින්නේ නැද්ද? ඇයි හදවතක් කියලා මේ රටේ මිනිස්සුට නැද්ද කියලා මං අහන්නේ? මෙච්චර මහ විනාශයක් කරලා තියෙද්දි ඇයි මේ පාරවල් වල තවත් යන්නේ කියලා අපි අහන්නේ? යන සුළු පිටතකින් අහන්නේ. ඒ මිනිස්සු ගලෝ ගන්න. පාපකාරී සාපකාරී පැත්තකට ඔබේ ඥාතියෙක් හිතවතෙක් හැරේනම් ඔහුගේ පාපේ අත්පත් කරලා දෙන්න එපා. එතනින් ගලවන්න, එතනින් මුදව ගන්න එක කරන්න ඕනි කියලා අපි කියන්නේ. කල්පනා කරලා බලන්න, මේ මහ පොළොව නිකන් මට නම් ඇහෙනවා කතා කරලා කියන වගේ. උඹලා හදාගත්තේ මම, උඹලට කන්න දුන්නේ මම, මේ මහ පොළොව විකුණනෝ පේන්නේ නැද්ද? උඹලගේ අනාගතේ දරුවන්ට මේක නැති කරනෝ පේන්නේ නැද්ද? දැන්වත් උඹලා තේරුම් ගන්න නැද්ද කියලා වගේ අහනවා වගේ දැනෙනවා. ජලයේ විකිණි මේ පනත කැබිනට් එකේ අනුමතයි. කිරිගොයි පොළවල් 32ක් විකුණන්න ජීවසුම ගහලා ඉවරයි. විදුලි බල මණ්ඩලයේ විකුණන්න ජීවසුම ගහලා ඉවරයි.
මම අහන්නේ මෙච්චර විපතක් වෙලා මෙච්චර අරගලයක් වෙලා මුන් මේකම කරනවා නම් වැරදිලා නොවන දෙයක් හිතමුද වැරදි වැරදි විදිහට අපි නොවන දෙයක් හිතමුද මුන්ටම දුන්නා කියමුකෝ මුන්ට දුන්නොත් මොකද දන්නත් කියන්නේ මුන් දිනලා කියනවා බලන්න මේ රටේ ජනතාව අපි අනුමත කරලා තියෙනවා අපි කරපු දේ නිවැරදි කියලා තියෙනවා ඒ නිසා මෙතෙන් සිට තව වැට්බද්ද වැඩි කරනු ලැබේ විදුලි බිල වැඩි කරනු ලැබේ තෙල් ටික අඩු කරනු ලැබේ තව තව රටේ සම්පත් විකුණනු ලැබේ කියලා තමයි උන් කරන්නේ ඇයි මෙච්චර විපතක් අනුමත කරොත් නෑ ඒක වෙන්නේ නෑ පළවෙනි වතාවට ලංකාවේ සමස්ත ජනතාවගේ සාතිසේ බහුතරයක් අනිත් පැත්ත ගහලා මොලේ පාදගෙන මේ රටේ පළවෙනි වතාවට ජනතාවාදී ආණ්ඩුවක් මාලිමාවත් එක්ක එකහුවලා හදනවා ජනතාවාදී පාලනයක් මාලිමාවෙන් අපි හදනවා ඒක හිතට ගන්න ඒක ධෛර්යයට ගන්න ඕන දැන් බය වෙච්ච කට්ටිය දැන් ලංකා ඉතිහාසයේ මේ මැතිවරණ ඉස්සරහට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහමද දන්නවද මුන් දන්න ක්‍රමයට එනවා කොහමද දැන් මේ සැරේ මැතිවරණේ තමයි ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් වියදම් කරන මැතිවරණ සල්ලි වියදම් කරනවා සෑහෙන හාල් වේදය බිලිපිති හැම කෙනක් දෙන්න තියෙනවා දැල් හැම කෙනක් දෙයි සමහරට ත්‍රිවිල් වලට ටයර් එකත් එක රිම් එකක් දෙන්න ඉඩ තියෙනවා මේ සැරේ දෙනවා උන් දෙනවා නෙවෙයි අපි එවනවා ඔබට ඒ කිව්වේ අපි බලගත්තු වෙනකොට බය වෙනකොට වැඩි වැඩියෙන් දෙනවා අපි බලගත්තු නැත්තම් උදළු තලයක් දෙනවා ලැග් පෝච්චියක් දෙනවා තකරන් තහඩුවක් දෙනවා එහෙම දෙනවා ඔබේ ආසනයක අපේ පළාතේ ගිහිලා රවට්ටපු රැවැට්ටිල අර මහින්ද විජේසේකර මහින්ද විජේසේකර ගිහිල්ලා මයියංගනේ අපේ මිනිස්සු රැවැට්ටිය කොහොමද දන්නවද මිනිහාව ඒ කාලේ මයියංගනේ තනි අලියටනේ ගියේ ලංකාව අනිත් පැත්තට යනකොට මහින්ද විජේසේකර බාරගත්ත මයියංගනේ මන් දිනෝලා දෙන්නම් කියලා චන්ද්‍රිකාට මිනිහා මයියංගනේ අපේ ගම්මුල ගියක් ගානේ ගම්මුලට ගිහිල්ලා කිව්වා බය වෙන්න එපා අපි මේ සැරේ මයියංගනේ දිනනවා අපි ආණ්ඩුවක් හදනවා මේ ඔබ තමුන්නාන්සලා ඉලුක් වහගෙන ඉන්නේ මේ පොල්ලතු වහගෙන ඉන්නේ අපේ ආණ්ඩුවක් යටතේ මේ හැම ගෙදරකටම උළු 1000ක් දෙනවා ආයක ඡන්දෙට ඉස්සලා දෙනවා එඳ ඔක්කොම මෙන්න හිමිකම් පතක් දෙනවා අහවල් දවසේ මයියංගනේ මහා ක්‍රීඩාංගණයට එන්න කියලා කිව්වා එන්න කිව්වා දැන් අපිත් බලන් හිටියා දැන් උළු දැන් ඔක්කොට මෙතෙන්ට ගෙනල්ලා දෙයි කියලා මහා වේදිකාවක් ගැහුවා එක ලෝඩ් එක වාහනයක එක දැන් පිට්ටනිය පුරෝලා සෙනග ඇවිල්ලා සමහරු ට්‍රැක්ටර් අරන් ඇවිල්ලා සමහරු ලොරි අරන් ඇවිල්ලා උළු දාහ ගෙනියන දැන් මයින්ද විජේසේකර කතාවක් කරනවා කොහොමද කියන්නේ දැන් බලන්න මේ මයියංගනේ ක්‍රීඩාංගනේ ඔක්කොම උළු ගැඩි වලින් පිරීලා තියෙන්නේ අපි ඔබ තමුන්නාන්සලට බොරු කියන්නේ නැහැ විහාර මහා දේවි වගේ අම්මා කෙනෙක් තමයි මේ රටේ ජනාධිපති පුටුවේ ඉන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අම්මලා බොරු කියන්නේ නැහැ කිව්වා එහෙනම් මේ ඔක්කොටම උළු කපන්න මේ රටේ උළු පැක්කේරි වලට ඉක්මනට බෑ කියලා කාටවත් තේරෙනවා නේද මේ ඔක්කොටම උළු දාහ දාහ දෙන්නේ කොහමද දෙන්න පුළුවන් කමක් නැහැ. එඳ ඔක්කොම දැන් උළුපැක් තේරිය වල වැඩ ලයිලහිය කපනවා. අපි ඉක්මනට හදලා දෙන්න. හැබැයි අපි ඔබ තමුන් ආන්සලට බොරු කියන්නේ නැහැ. ඔක්කොටම සංකේතවත් වෙන්න. අද උළු කැට එකක් සමග හිමිකම් පත්‍රය දෙන්නවා කිව්වා. දෙනවා කියලා කියනවා. ඕන නම කියනවා කේච්චන් කුසුමාවති කියනකොට අම්මා නගිනවා. මහින්ද විජේසේකරයා උළු කැටයයි හිමිකම් පත්‍රයයි දෙනවා. මේක අරගෙන බහිනවා. අම්මලා තාත්තලා එනවා ට්‍රැක්ටරේ ලොරිය උළු කැටේ පටවගෙන ගෙදර යනවා. මං පහුගිය දාසකේක අම්මා කෙනෙකුට ගිහිල්ලා අපේ පස්සේ අම්මා කෙනෙක් උන්දත් උළු කැටේ අරන් ඇවිල්ලා තිබ්බා මම නිකමට විහිළුවට වගේ ඇහුවා අම්මා අර උළු කැටේ මොකද උනේ වරෙන්ක පෙන්වන්න යන්න පිළිගන්නට ගිහිල්ලා කියනවා මේක බම් මෙතන දැන් අවුරුදු ගාණක් හිටවල තියෙනවා මේක ඉතුරු 999 පැලුණේ නෑනේ බන් තාම කියලා ආන් එතෙන් සිට එහෙ නමක් පට වැදුනා උළු දෙයියා කියලා ඒ ඉඳන් මේ රනිල් දෙයියා සජිත් දෙයියා රාජපක්ෂලා දෙයියෝ මේ සැරේ උළු කැටේට වැඩි බඩු ගේනවා ඈ අපි එවන්නේ අපි බලගත්තු වෙනකොට ඔන්න රණිලායම කිව්වා අපි කිව්වා හාල් කිලෝ 20ක් දෙනවා කියපන් කියලා. ඔන්න දැන් හාල් කිලෝ 20ක් මේ උත්සව සමයේ ඔබට එවනවා. ඊළඟට ලයිට් බිල අඩු කරලා එවන්නම් මේ සැරේ. අපි බත් බිල අඩු කරලා එවනවා. බඩු බිල අඩු කරලා එවන්නම්, වැට් එක අඩු කරලා එවන්නම්, හාල් එවන්නම්, දිවර රස්සාට සහන දෙන්නම්, දෙන දේවල් දණ්ඩ, කන දේවල් කණ්ඩ, ඒ කාලේ දුන්නේ අරක්කු කාලයි නම් මේ සැරේ බෝතලයක් මේ කට්ටියට කියලා එවන්නම්. හොඳට බොන්න, හොඳට කන්න, ඡන්ද දාලේ දා ඔළුව පාදගෙන ගිහිල්ලා පෙට්ටිය ගාවට ගිහිල්ලා දරුවා ගැන හිතලා අනා හිතලා මුන් මෙච්චරකල් අපි රැවැට්ටුවා. දැන් අපි උන් රවට්ටනවා කියලා දිසාව පෙන්නන ලකුණ තෝරලා මාලිමාවට ඡන්ද දෙන්න මේන්න කවුරුත් එකතු වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී. අවුරුදු 76ක් ලැට් පෝච්චියට රැවැට්ටුවා නම් දුවක් ගන්න. උන් හාල් දෙන්නේ කුසගින්න දැනිලා නෙවෙයි. උන් හාල් ගින්න දෙන්නේ දරුවගේ බඩගින්න දැනිලා නෙවෙයි. උන්ට දැන් ගින්න පත් වෙලා තියෙනවා කොතන දන්නවද? ඡන්ද ගින්න. උන්ට ඡන්ද ගින්න දැනිලා. උන් කොපි පොතක් බෙදන්නේ දරුවන්ට. දරුවට උගන්වන්න හිතලා නෙවෙයි.
උන්ගේ පොත දෙන්නේ පොතක් ඔය දාන්නේ. ඇයි පොතක් දීලා අම්මලාගේ හිත ගන්න හදනවා මේ සුදු ඇඳගෙන ආපු සුද්ධවන්ත මහත්තයා පොතක් දුන්නේ අපේ පුතාට උගන්වන්න කියලා. නෑ උගන්වන්න නෙවෙයි. හාල් දෙන්නේ කන්න බඩගින්නට නෙවෙයි. ඔක්කොම දෙන්නේ කැවටිල්ලට. ඔය දෙන්නේ මුලාවට. ඒකට අහු වෙන්න අයිතියක් නෑ. Reporter Varanen Tora Apakshapati Vartakaranaya.